වයිස් අවුරුදු 17ක් වයස පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක්කිරීමේ අවාසනාවන්ත සිදුවීමක් හංවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ. කොස්ගම ප්‍රදේශයේ පදිංචි 17 පාසල් සිසුවියක් පොසොන් පොහොය දින උදෑසන සිය පුංචි අම්මා සමග දන්සල් වෙත ගොස් තිබෙනවා. අනතුරුව පොත් කඩයකට යන ඇය සිය පෙම්වතා හමුවීමට ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනතුරුව සිය නිවස බලා පැමිණෙමින් සිටියේදී හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ පාළු සුසාන භූමියකට තමන්ව බලහත්කාරයෙන් රැගෙන ගිය 5 දෙනෙක් තමන්ව සමූහ දූෂණයට ලක් කළ බව ඇය හෙළි කර තිබෙනවා. පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඒ රාත්‍රියේ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට මෙම සිසුවිය යොමු කළ බවයි පොලිසිය සඳහන් කළේ. අනතුරුව ඇය ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ හංවැල්ල පොලිසිය එහි ප්‍රධාන සැකකරු බවට පැවසෙන 21 තරුණෙක් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් සිව් දෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි. මේ අතර අද පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කර තිබෙනවා. හංවැල්ල පොලිස් අසමෙන් ඊයේ වාර්තා වුණා සිද්ධියක්. දැරිවියක් වයස අවුරුදු 16 මාස 10ක දැරිවියක් මේ තරුණයන් පිරිසක් විසින් දූෂණය කිරීමක් සම්බන්ධව. නමුත් මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ ප්‍රධාන සැකකරු මේ වන විට පොලිසියට බාර වෙලා තියෙනවා. ඒ වගේම තවත් මේට ආධාරාන බල දුන් පුද්ගලයෙක් පොලිසිය අත්අඩංගුවට අරගෙන තියෙනවා. තවදුරටත් විමර්ශන කටයුතු මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. දැරිය දැනට රෝහල් ගත කරලා තියෙනවා අදාළ වෛද්‍ය පරීක්ෂණ සඳහා. දැනට අපිට එවැනි අනාවරණ වීමක් ගැන කියන්නට බැහැ. නමුත් ඔහු ඒ පෙම්වතාට අපි දැනුම් දුන්නා පොලිසියට පැමිණෙන්නට කියලා. නමුත් ඔහු මෙතෙක් පැමිණලා නැහැ. කෙසේ වෙතත් ඒ සම්බන්ධ විමර්ශන කටයුතු කරනවා. අපිට ස්ථිරවම කියන්න බැහැ ඔහුගේ සම්බන්ධතාවයක් තියෙනවා දැන් කියන කාරණේ. ඒ විමර්ශනවලදී අපිට මෙතෙක් තහවුරු වෙලා නැහැ. කෙසේ වෙතත් මේ විමර්ශන ආරම්භ කළා පමණයි විමර්ශන කටයුතු සිදු කරනවා. දැනට අත්අඩංගුවට අරගෙන තියෙන පුද්ගලයා බාහිර පුද්ගලයෙක්. ඒ වගේ මේ ආධාරන බල දීම සම්බන්ධයෙන් සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලයාත් බාහිර පුද්ගලයෙක් කියලා අපි දැනට හඳුනාගෙන තියෙන. නමුත් ඔවුන් මේ පෙමවිතාය සැලකෙන පුද්ගලයා සමග සම්මීම් සම්බන්ධතා තියෙනවද නැද්ද කියන කාරණය මෙතෙක් තහවුරු වෙලා නැහැ. එහෙම තවම අනාවරණ වීම වෙලා නැහැ. තවදුරටත් ඒ ගැන විමර්ශනය කළ යුතු වෙනවා. මොකද දැනට ඒ දැරිවිය දැනුම් දීමක් කරන්නේ බලහත්කාරයෙන් දූෂණය කරා කියන කාරණේ. නමුත් අපි සොයා බලනවා එවැනි තත්වයක් ඇති වෙලා තියෙනවද කියන එකත් අපි සොයලා බලනවා. අපිට ස්ථිරවම දැනට කියන්න බැහැ. කොහොමද ස්ථානීයකදී මේ සිදුවීම සිද්ධ වෙලා තියෙනවද කියලා මාතකලාද? ජල්තර ඒ කියන්නේ හංවැල්ල පොලිස් අසමේ ජල්තර ප්‍රදේශයේ තියෙනවා සුසාන භූමියක්. එහි නව ආදාහනාගාරයක් ඉදි කරමින් යනවා. ඒ ආදාහනාගාරයේ තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් මේ දැරිවිය තරුණෙක් එක්ක යතුරුපැදියක නැගලා ගියපු තොරතුරක් තමයි අපිට වාර්තා වෙන්නේ ඒ ස්ථානයට. ඒ නිසා අපි ඒ සම්බන්ධව සොයලා බලනවා. නමුත් අපිට තවම ස්ථිර එහෙම නිගමනයකට එළඹෙන්නට බැහැ. කෙසේ වෙතත් දැනට පෙනියන කාරණා අනුව මේ දැරිය දූෂණයට ලක් වෙලා තියෙන කියන කාරණේ තමයි පෙනියන්නේ. මේ සිද්ධ වෙලා තියෙන්නේ සවස් කාලේ.